නොදත් හැමෝම SLN Android Games YouTube channel එකට ඉතින් අපි පළවෙනි එක කතා කරන්නේ Gangster Vegas කියන game එක. ඉතින් මේ game එක play කරයි මම Samsung Galaxy S එකේ. ඒ කියන්නේ ඒ 2010 වගේ වෙද්දී තිබ්බ හොඳම flagship එකක් Samsung ලගේ. ඉතින් ඒක නම් 512 RAM එකක් වුණත් මේ game එක කිසිම ප්‍රශ්නයක් නැතුව play කරා මම. ඉතින් සුපිරිම game එකක් මේක මම Android වල 512 වගේ කාලේ මං ගහපු phone එකේ හැටියට නම් සුපිරිම game එකක් මම මේ play කරපු. දැනටත් මං හිතන්නේ Sun and Vias වගේ දේවල් වලට පස්සේ තියෙන සුපිරිම open world game එකක් තමයි Gangster Vegas එක. Right. He's okay. තංගිලා නැටින brothers in arms game එක. ඉතින් 512 RAM එකක් හැටියට වට ලොකු graphic cam එකේ බලා ගන්න බැරි වෙනවා. ඉතින් නමුත් ඕනම් phone එකක වගේ 512 එකක් තියෙන සාමාන්‍යයෙන් low budget series එකේ ඕනම් phone එකක වගේ වුණත් මේක play කරන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම game loft games පරණ වුණත් සුපිරි ස්ටෝරි එකක් තියෙන එක තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ Soul Calibur ගේම් එක. ඉතින් මේකේ තියෙන්නේ තනිකර ෆයිටින් ගේම් එකක්. ඉතින් මේකේ ස්ටෝරි මෝඩ් එකක් වඩ බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිකන් normally play කරන්න විතරයි පුළුවන්. ඉතින් ෆයිට් එක තියෙනවා. ඒකේ characters ඉන්න අපේ characters ත් එක්ක play කරන්න හැකියාව තියෙනවා මේකේ. ඉතින් මේක සාමාන්‍යයෙන් low budget phone එක ගහන්න පුළුවන් ගේම් එකක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක නම් සාමාන්‍ය හොඳ graphic quality එකක් තියෙනවා කියන පුළුවන්. MB20 ගණක් වගේ තමයි වෙන්නේ මේ ගේම් එක. ඊළඟට තියෙන EA Presents වලින් ගේන NFS Hot Pursuit game එක. ඉතින් මේකත් 512 ඕනම් phone එකක වගේ ගහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මාඩ පේන දේ graphic වල වුණත් සාමාන්‍ය limit එක තියෙන්නේ. විශේෂයෙන් මම මේ වගේ games store කරන්නේ ගොඩක් graphic වලටත් වඩා මේකේ සුපිරි story එකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ game එකේ missions විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දැන් එන ඔය games වල වඩා most wanted වල වගේ PC most wanted වල වගේ boundary ගහන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. Android most wanted එකටත් වඩා සමහර ලාට facilities තියෙන එක එක. ඊළඟට අපි කතා කරන්නේ Tom Clancy's Rainbow Six game එක. ඉතින් මේකේ තියෙන SWAT එකේ වගේ ගේම් එකක්. ඉතින් shooting game එකක් මේක. ගොඩක් ලස්සන ස්ටෝරි එකක් තියෙනවා. මම මේ ගේම් එකත් ඉවර කරපු ගේම් එකක්. මිෂන් 12ක් හෝ 13ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ගේම් ලොෆ්ට් එකෙන් ගෙනා පරණ ගේම් එකක්. නමුත් සුපිරිම ගේම් එකක් මේක. ඉතින් ස්ටෙල්ත් මිෂන් වගේමත් මේකේ තියෙනවා. normal mission උත් තියෙනවා. ඊළඟට තියෙන්නේ Shine Runner ගේම් එක. ඉතින් මේක නම් වාට ආතල් එකේ ප්ලේ කරන්න තියෙන ගේම් එකක්. කිසිම ස්ටෝරි මෝඩ් එකක් නැහැ. කිසිම විදියකින් මිෂන්ස් එහෙමත් නැහැ. වාට නිකන් ප්ලේ කරන්න පුළුවන් ඩේලි චැලෙන්ජ් වගේ දේවල් තමයි මේ ගේම් එකේ තියෙන්නේ. ඉතින් මේ විදියට ආතල් එකේ වාට එලවන්න පුළුවන් මේ වාහනේ MB 20 ගණක් 30 ගණක් වගේ වැඩි ලොකු ගණක් වෙන්නේ නැහැ මේක. නමුත් මේ ගේම් එකේදී වාට ගොඩක් හොඳ graphic quality එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරි ආතල් එකක් තියෙන racing game එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් racing category එකේ තියෙන ඊළඟට තියෙන්නේ Avatar HD. ඉතින් මම මේක නම් ගේම කැලුත් ෆෝන් එකේ හින්දා graphic quality එකත් එක්ක මට play කරන්න ඒ තරම් හිතුන්නේ නැහැ. නමුත් action වගේම සොබරි story mode එකක් මේ game එකේ තියෙනවා. ඉතින් ඒ කාලේ 512 ෆෝන් එකේ මට මේ game එක set වුණා නම් මම අනිවාර්යෙන් play කරන්න ඉවර වෙනකම්ම सुपीरियम गेम में हमें ग्राफिक लेवल आती है ना इगेम विशेष में गेम लॉफ्ट तीन पर्ण गेम स्टोरी मोड तीन अस्तान बॉस फाइट तीन इगेम तीन मार मतल गेम में हमें ඊළඟට තියෙන Dead Space game එක. ඉතින් මේක නම් horror game එකක්. shooting තියෙනවා ටිකක් අමුතුයි game එක. ඉතින් මේ විදිහට අමුතු විකෘතික වෙච්ච සත්තු තමයි ඉන්නේ මේ අපි යානයක හිර වෙලා ඉන්නේ. ස්ටෝරි මෝඩ් එකේ මම භාගයක් විතර දුරට යනකම් මේ ගේම් එකත් ප්ලේ කරා.
किसी प्रश्नक मे गेम का सामान्य बजट फोन प्ले करना बोलो ईलती बीच पगी रेसिंग थिंग मेके स्टोरी मोड तीयनवाई मिशन तीयनवा स्टोरी मोड थिंग रेसिंग वाले मम दू सुम आत्म रेसिंग गेम का मेक स्पोर्ट वाक प्रोफेषनल मटमें गेमिंग अमतर अम्मकी कादल गेम कार्टून ग्रफिक तीन 3D ग्रफिक तीयन इत मे गेम तो ओण फाइव फोन प्ले कर ఈలాడతేనే షడో ఫైట్ 2 గేమ్ එක මේක නම් බොහොම යක් දෙනා දන්නවත්ති. ඉතින් මේක షడోస్ දෙකක් තමයි ෆයිට් කරන්නේ. සුපිරි ස්ටෝරී මෝඩ් එකක් තියෙන ගේම් එකක්. මමත් ගොඩක් ආසාවෙන් ගහපු ගේම් එකක්. ඉතින් ඔන්න එහෙනම් මම 512 ගේම්ස් වලට ඕගොල්ලන්ට 512 ෆෝන් එකක් දිනනවා නම් ගේම්ස් 30ක් මේ වෙද්දි මම YouTube එකේ දාලා තිනවා. ඒවා වල්ල නැත්තම් අනිවාර්යෙන් බලන්න link මම දාලා තියන්නම්. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න.